අතර මුලින්ම අපි ප්ලෑන් කරේ ඒගොල්ලෝ කොහමරි 150කට තියාගන්න එක. මම හිතන්නේ පොඩ්ඩක් ලවන්ස් වැඩි වුණා. මම හිතන්නේ විකට් එක ගොඩක් හොඳයි බැටින් වලට. ගුලක් එක පැත්තකට තියෙන ඉතින් ඒ නිසා ලේසුනේ ඒගොල්ලෝ 180ක් ගැව්වා. ඉතින් හැබැයි මම බැටස්ලාට කිව්වා අපිට මේක චේස් කරන්න පුළුවන්. අපි හරියට බැට් කරොත් විශේෂයෙන් පවර් ප්ලේ එකේ අපි ගන්න ස්ටාර්ට් එක අනුව තමයි මම හිතන්නේ ඒක තීරණය වෙන්නේ. ඉතින් ඒ නිසා උපරිම උත්සාහ කරලා පවර් ප්ලේ එකේ මැක්සිමම් රන්ස් වලට යන්න අපේ ප්ලෑන් වලට ගහ ගන්න පුළුවන්. අපි විකට් නැතුව පවර් ප්ලේ එක ගැව්ව නිසා අපිට ටිකක් ලේසි වුණා. ඉතින් පවර් ප්ලේ එකෙන් පස්සේ අපි බැලුවේ පුළුවන් තරම් ගැප්ස් වලට ගහලා එක දෙකේ වයන්න. ඒ වගේම ලූස් බෝල් වලට උලඟ පැත්ත බලලා ගහන්න. ඉතින් ඒක තමයි ප්ලෑන් එක උනේ. අපි හරියට බැට් කරා මම හිතන්නේ විශ්පි ගොඩක් හොඳ සපෝට් එකක් දුන්නා මට බැට් කරද්දී. එයාගේ වයසත් එක බලද්දී ගොඩක් හොඳට සෙල්ලම් කරන. ඉතින් ඒක තමයි වැදගත්ම දේ අනාගතයට. මම හිතන්නේ අද එයාගේ පළවෙනි 50ක් ගැව්වා ODI. ලොකු බලාපොරොත්තු තියෙනවා ඉස්සරහට අපේ කණ්ඩායම ගැන. විශේෂයෙන් නවක ක්‍රීඩිකාව සහ ජේසු ක්‍රීඩිකාව හොඳින් ක්‍රීඩා කරන විශේෂයෙන් නවකයන්ට ලොකු සහයෝගයක් ලැබෙනවා ජේසු ක්‍රීඩිකාවන්ගෙන්. ඉතින් මම හිතන්නේ ගොඩක් අධ්‍යක්ෂින් බහුල කීප දෙනෙක් ඉන්න නිසා මට යංස්ටර්ස්ත් එක්ක මේ තරඟ හොඳට ක්‍රීඩා කරන්න පුළුවන් වුණා. අපි ගොඩක් වෙලාවට අවස්ථා කීපකම ලොකු කණ්ඩායම් පරාජයපත් කරලා තියෙනවා. 2013 දී එංගලන්ත කණ්ඩායම් පරාජයපත් කරා. ඒ වගේම මේ පාර ලොක්කුසලානේදී අපි දකුණු අප්‍රිකාව පරාජයපත් කරා. පළවෙනි තරගයේ මිරි මගේ දන්නේ මේ ජයග්‍රහණයත් ගොඩක් වටින ජයග්‍රහණයක්. මට රේට් කරන්න බෑ, රේටින් ගන්න බෑ මේ ජයග්‍රහණය ඔතන තියෙන කියලා. නමුත් මම හිතන්නේ කණ්ඩායමක් හැටියට මේ ජයග්‍රහණය ගොඩක් වැදගත්. මොකද අන්තිම මාස 6 මම හිතන්නේ අපි ඉතා හොඳින් ක්‍රීඩා කරන විශේෂයෙන් ලෝකුසලානිය. ඒ වගේම බංග්ලාදේශ සංචාරය සහ මේ තරගය ගත්ත අපි ඉතා හොඳින් ක්‍රීඩා කරන අවසනාවකට මේ පාර ලෝකුසලානිය අපිට අවසාන පූර්ව තරගයට එන්න අවස්ථාවක් තිබුණා. ඒක අපිට නැගහැරුණා නවසීලන්තේ නිසා. මම හිතන්නේ අපි අද ඒකත් එක්ක අපි හොඳට සෙල්ලම් කළා කියලා හිතනවා අද තරගයේ. නැහැ මං එහෙම හිතන්නේ. විශේෂයෙන් නවසීලන්තය සහ ශ්‍රී ලංකා කණ්ඩායම ගත්තා මං හිතන්නේ ගොඩක් ස්ට්‍රයික් රේට් එක වැඩි බැටර්ස්ලා ගොඩක් ඉන්නේ නිව්සීලන්ත ටීම් එකත් එක්ක. අනිවාර්යෙන් අපි ඒක පිළිගන්න ඕනේ. ඒ වගේම ගොඩක් ලෝක ෆ්‍රැන්චයිසස් ගන්න ගොඩක් ලොකු ප්ලේයර්ස්ලා ප්‍රමාණයක් කියලා 5-6 දෙනෙක් ඉන්නවා. ඉතින් මං හිතන්නේ ඒක එහෙම හිතන්න අමාරුයි. නමුත් මං හිතන්නේ අපි සිටුේෂන් එකේ අපේ කන්ඩිෂන් වල අපි හරියට ඇජස් වෙලා සෙල්ලම් කර එක තමයි ගොඩක් වැදගත්ම දේ. අනික එක විශේෂයෙන් කියනවා නවසීලන්ත කණ්ඩායම ගොඩ කාලෙකට ප්‍රථම වතාවට නවසීලන්ත කණ්ඩායම ඉදින් තරගාවලිය ක්‍රීඩා කරන්න ලංකාවේ. ඉතින් ඔවුන්ට මං හිතන්නේ පළවෙනි තරගයේ කන්ඩිෂන් වලට ඇජස්ට් වෙන්න බැරි වුණා කියන එක තමයි මට තේරෙන්නේ. ඉතින් අපි හොඳ ෆයිට් එකක් දුන්නා මේ තරගයේ. අපි අපේ දේවල් හරියට කරපු නිසා අපිට මේ තරගයේ ජයග්‍රහණය කරන්න පුළුවන් වුණා. විශේෂයෙන්ම මට මේ අවස්ථාව සඳහන් කරන්න අපේ පිටිකරණයේ ලොකු වෙනසක් තියෙනවා. අන්තිම තරඟ සංචාර දෙකේදීම මේ තරගයේදී පාව මං හිතන්නේ ඒක වැඩි ගෞරවයක් හිමි වෙන්න ඕන අලුත් නව පුහුණුකාරතුමා රොමේෂ් රත්නායක මහත්මයාට. ගොඩක් විශේෂම ගොඩක් හොඳ පුහුණුකරුවෙක්. කණ්ඩායම ගොඩක් ඉහළ මට්ටමකට ගෙනවා. ඒ වගේම මලින්ද වර්ණපුර අපේ නවක පිටිකරන පුහුණුකරු ඔවුන් දෙදෙනා ගොඩක් ලොකු සේවයක් කරනවා. ඒ වගේම අනික් කෝචස්ලත් හැමෝම ගොඩක් ලොකු සහයෝගයක් දෙනවා. මම හිතන්නේ ඒක තමයි මේ ජයග්‍රහණ වල රහස. ඔව් ඇත්තටම අපි දන්නවා. අපි හැමෝම දන්නවා මේ තරගාවලියට එන්න කලින් අපි කවදාවත් නවසීලන්ත කණ්ඩායම පරාජයට පත් කළා නැහැ කියලා මේ හිස්ටරි එකේ. ඉතින් අපිට ඒක චේන්ජ් කරන්න ඕමනාව තිබුණා. නමුත් එක් කෝච් කියපු දේ තමයි ඒක ගොඩක් ලොකුට ඔළුවට දාගන්න එපා. අපේ ප්ලෑන්ස් වලට අපි යමු. ප්‍රොසෙස් එක ෆලෝ කරන්න. ඒ මොහොතේ ජීවත් වෙන්න, මේ මොහොතේ කරන්න තියෙන දේ කරන්න කියලා ප්‍රොසෙස් එක ෆලෝ කරේ. ඉතින් රිසල්ට් එක අපි ඉස්සර චේන්ජ් කරා. ICC චැම්පියන්ස් ට්‍රෝෆි මේ තරගාවලිය ගැන ගත්තොත් ඒ තරගාවලිය ගොඩක් හැම කණ්ඩායමකටම ගොඩක් වැදගත් තරගාවලිය. විශේෂයෙන් අපිට ගොඩක් ලොකු වැදගත් තරගාවලියක් මේ තරගාවලිය. මොකද අපි අපේ පොයින්ට්ස් ලේබල් එක අපි ගොඩක් උඩට එන්න ඕනේ. මොකද ඉන්දියානු සංචාරයේ අපි තරඟ තුනම පරාජයටපත් වුණා. ඒ වගේම බංග්ලාදේශ තරඟාවලිය තරඟ දෙකක් ක්‍රීඩා කරන්න හැකියාව ලැබුණේ. එක තරඟයේ අපි ජයග්‍රහණය කළේ. ඉතින් මම හිතන්නේ අපිට මේ තරඟේ ගොඩක් වැදගත්. තව තරඟ දෙකක් තියෙනවා. මේ තරඟ දෙකත් අපි ඉතා හොඳට ක්‍රීඩා කරන්න බලාපොරොත්තු වෙනවා. ජයග්‍රහණය කරන්න බලාපොරොත්තු වෙනවා. ජයග්‍රහණය කරොත් අපිට ලෝකයේ උඩ 5 දෙනාට එන්න හැකියාව තියෙනවා. ඉතින් මම හිතන්නේ ඒක තමයි මගේ කණ්ඩායමේ බලාපොරොත්තුව.